හොඳින් ඉන්නව නේද? අදත් ඔයාලට වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ආවා. අදත් ඔයාලව රැගෙන යන්නේ කඩියල්ලෙන ගම්මානයට. නාවලපිටියේ තලව කැලේ මාර්ගයේ කඩියන්ලෙන ගම්මානයේ පිහිටි කඩියන්ලෙන ඇල්ල හෙවත් කැටබුලා ඇල්ල නාවලපිටියේ නගරයේ ප්‍රධාන මාර්ගයේ යටින් ගලාගෙන ගොස් මහවැලි නදියට එක්කාසු වන්නා වූ අතිශය රමණීය දිය ඇල්ලක් වෙනවා. නුවරළියේ දිස්ත්‍රික්කයේ නාවලපිටියේ තලව කැලේ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 10ක් පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව කඩියන්ලෙන ගම්මානයට පැමිණෙන්න පුළුවන්. කඩියන්ලෙන කඩමණ්ඩියේ සිට මීටර 200ක් පමණ කැටබුලා තේවත්ත මැදින් ගමන් කරද්දී මෙම දිය ඇල්ල හමු වෙනවා. දිය ඇල්ල පිහිටා ඇති ගම්මානයේ නාමයෙන් කඩියන්ලෙන ඇල්ල යන නාමය ලැබී ඇතැයි සැලකෙනවා. එමෙන්ම අසලින් පිහිටි තේවත්තේ නාමයෙන් කැටබුලා ඇල්ල යන නාමයද ලැබී ඇති බව සඳහන් කළ හැකි වෙනවා. කඩියන්ලෙන ඇල්ල හෙවත් කැටබුලා ඇල්ල කඩා හැලෙන්නේ අදියර තුනක් ලෙසින්. දිය ඇල්ලේ තෙවන කොටසට ඉහළින් ආරක්කු තුනක් සහිත පාලමක් ඇති අතර ඒ මතින් නාවලපිටියේ තලව කැලේ මාර්ගය පිහිටා තිබෙනවා. එබැවින් මාර්ගයේ සිට බලන කෙනෙකුට දිය ඇල්ලේ දැකගත හැකිවන්නේ දිය ඇල්ලේ මාර්ගයෙන් ඉහළ කොටස් දෙක පමණයි. නමුත් පාලමට අඩි 100ක් පමණ ඉදිරියට වන්නට ඇති අඩිපාරේ ගමන් කිරීමේ මාර්ගයෙන් පහත සිට දිය ඇල්ලේ සම්පූර්ණ දර්ශනය දැකගත හැකි වෙනවා. ඇල්ලේ උඩ කොටසට යෑමට පඩිපෙලක් ආකාරයේ මගක් සකස් කර ඇති අතර එම ස්ථානයේ නෑමටද හැකියාවක් තිබෙනවා. මෙහි බොහෝ දෙනා දිය නෑමට කටයුතු කළද එම ස්ථානය ලිස්සන සුළු වෙනවා. ඒ නිසා එම ස්ථානයේ දිය නෑමද ටිකක් භයානක බවක් සඳහන් කරන්න වෙනවා. තවද මෙම ස්ථානයේ දිය නෑම සුදුසු නොවීමට තවත් හේතුවක් වන්නේ දිය ඇල්ලේ දිය දහරාව හිටි හැටියේම වැඩි වෙන අවස්ථාද තිබෙන නිසා. කඩියන්ලෙන ඇල්ල හරහා ඉදිකර ඇති ආරක්කු තුනේ පාලම ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. දිය ඇල්ල පෝෂණය වන්නේ ලිදුල හා කොටගල ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල නිර්මාණය වන කඩියන්ලෙන ඔයෙන්. මෙම ඔය නාවලපිටිය නගරයට ආසන්නයේ හැටන් නොයට එකතු වෙනවා.
ප්‍රාන්තයේ වැඩි කාලයක් ඒකාකාරී නිසංසල ජල දහරාවක් ගලා හැලෙන කඩියන්ලෙන ඇල්ල දිය කොමලිය වර්ෂාව අධික කාලයන්වලදී නම් නිසංසල නැහැ. වර්ෂා සමයන්හිදී දිය ඇල්ලේ දර්ශනය netsit පිනවන අතර දිය ඇල්ල නැරඹීමට සුදුසුම කාලය එය වෙනවා. එම කාලයන්හිදී දිය ඇල්ල නැරඹීමට යෑමට හැකිනම් දිය ඇල්ලේ චමත්කාරයේ අත්විඳින්නට පුළුවන්. උසින් මීටර 24ක් පමණ වන කඩියන්ලෙන ඇල්ල අවට දිය නෑමට හැකි ස්ථානයක් කිහිපයක්ම තිබෙනවා. නමුත් දිය ඇල්ලේ තෙවන කොටස කඩා හැලෙන ස්ථානයේ පිහිටි තටාකයේ දිය නෑමෙන් වැළකීමට යෝග්‍යතාවයක් තිබෙනවා. තවද මේ අවට කුඩා ජලවිදුලි බලාකාර දෙකක්ද පිහිටා ඇති බව සඳහන් කළ යුතු වෙනවා. මින් එක් කුඩා බලාගාරයක කැටබුලා වතු යායට විදුලිය සැපීමද සිදු කෙරෙනවා. දිය ඇල්ලට ජලය ගෙන එන්නේ ඇල්ලටම කිලෝමීටර කිහිපයක් ඉහළින් ආරම්භ වන දිය කඳුරු වලින් බැවින් පායන කාලයන්හිදී ඇල්ල තරමක් ක්ෂය වෙනවා. මානික සුවය විඳින්නට යන සංචාරකීන්ට මෙම දිය ඇල්ල ආකර්ෂණීය ස්ථානයක් වෙනවා. කඩියන්ලෙන ඇල්ල නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙන අතර ඒ අනුව දිය ඇල්ලේ සුන්දරත්වය පරිස්සම් සහගතව විඳ ගැනීම සංචාරකයන් සතු වගකීමක්ද වෙනවා. එම වගකීම පැහැරහැර ජීවිතයෙන් වන්දිගි වූ පිරිසක්ද සිටිනවා. කඩියන්ලෙන ඇල්ල හෙවත් කැටපුලා ඇල්ලේ ස්වභාවික සුන්දරත්වය විඳ ගන්නට පැමිණෙන විට සංචාරකීන් පිළිපැදිය යුතු කාරණාද කිහිපයක් මෙහි පුවරුවේ සඳහන් වෙනවා. ඒ අනුව මෙහි සංචාරයේදී දුම්පානය හා මත්පැන් පානයද මෙහි තහනම් වන අතර කසල බැහැර කිරීම පොලිතින් භාවිතයද තහනම් වෙනවා. දිය ඇල්ලේ සීතල දේශගුණය සහිත මෙම පරිසරයේ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම් මෙම වටිනා පරිසර පද්ධතිය විනාශ නොකිරීමට වගබලා ගන්නට වෙනවා.